ආයුබෝවන්, ඔබට සුබ දවසක් වේවා. සියලු සුබ වැඩවලට යෝග්‍ය අති ප්‍රබල අමෘත යෝගයක්. ආනන්දාදී අටවිසි මහයෝග ගණයට අයත් අමෘත යෝගය අගෝස්තු මස 28 වැනිදා උදා වනවා. ඒ අනුව ඕනෑම සුබ කටයුත්තක් සඳහා එදින පස්වරු 1:20 දක්වා දින ශුද්ධිය යෙදී ඇති බැවින් අග්‍ර කියවීමට විවාහ කටයුතු සඳහා නිවාස ඉදිකිරීම්, භව භෝග රෝපණයට දේව පූජා ආදිය, ව්‍යාපාර ආරම්භීම ආදිය සියලු කටයුතු වලට සුදුසු දිනයක් ලෙස ගණනවා. ඒ අනුව එදින පෙරවරු 9:06 නැගෙනහිර බලා වෙළඳ ව්‍යාපාර ආරම්භීම සුදුසුයි. පුවපල්, පුවසල, සුවන, අද සියාවස, පුණාවස, පොව පුටුප නැකැත් වලින් ජන්ම ලාභය ලැබුවාට මේ මුහුර්තය ඉතා සුභඵල ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. මෙදින වාණිජකරණය සහ අමෘත යෝගයද උදා වී පවතිනවා. මෙවන් දිනයක විශේෂිත බලයක් උදා වන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. එවන් සුභ මුහුර්තයක් යෙදෙන 28 වැනිදා උතුම් නිවාස නැකැත්ද යෙදෙන බැවින් නිවාස ඉදිකිරීම සඳහා පාද බැලීම පෙරවරු 6:18 දකුණ බලා සිදු කිරීම යහපත් වෙනවා. නව නිවසේ අතිවාරම් කැපීම සඳහා උදේ 7:44 පවතින සුබ නැකත ඉතා යෝග්‍ය වෙනවා. නව නිවසේ මුල්ගල තැබීම උදේ 10:01 යෙදෙන සුබ මුහුර්තයෙන් දකුණ බලා සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි. එදින උදාවන සිංහ තත්කාල ලග්න කේන්ද්‍රයට අනුව මේ නිවාස නැකැත් බුදට, ගුරුට, සිකුරුට අයත් නැකැත් වලින් ජන්ම ලාභය ලැබුවන්ට හැර අනෙක් නැකැත් හිමියන්ට ඉතා සුභඵල ගෙන දෙනවා. එලෙසම මකර ලග්න හිමියන් හැර අනෙක් සියලු ලග්න හිමියන්ට මේ නැකැතින් වැඩ ඇරඹීමෙන් යහපත උදාවනවා. මේ අතරින් මේෂ, කටක, සිංහ, තුලා ලග්න හිමියන්ට සුභඵල වැඩි වශයෙන් උදාවනවා. රාහුගේ පිහිටීම අනුව බල සම්පන්න යෝග්‍ය වාසනාව වෘෂභ, සිංහ, තුලා හිමියන්ට උදා වෙනවා. විදේශීය ගමන් බිමන්, විදේශ ධනය, හවුල් ව්‍යාපාර කටයුතු ඇරඹීමටද මේ නැකත සුබයි. තත්කාල කේන්ද්‍රයට අනුව සෙනසුරු කුම්භ රාශියේ සස යෝගය උදා කරමින් හා දිග් බලව සිටිමින් ඉතා ප්‍රබල ධන යෝගයක් ගෙන දීමට මේ මුහුර්තය සමත් වනවා. ඉහත ලග්න හිමියන්ට මෙම ධන වාසනාව උරගා බැලීමටද මේ මුහුර්තය යෝග්‍ය වන බවක් පෙන්නුම් කරනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.